අයිබෝවන් මේ කිරණ ටීවී කියන සුළඟ දේශපාලන කතිකාවයි අද සුළඟ කතිකාව සඳහා සහභාගී වන්නේ හිටපු කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ඒ වගේම සමගී ජනබලවේගයේ වර්තමාන මාතර දිස්ත්‍රික් නායක බුද්ධික පත්‍රණ මහතා හිටපු මන්ත්‍රීතුමනි අයිබෝවන් ඔබතුමාට අයිබෝවන් ඔබටත් ඒ වගේම වැඩසටහන නරඹන සියලුම බුද්ධික පතිරණ හිටපු මන්ත්‍රීතුමනි ඔබතුමා වසර 10ක් පාර්ලිමේන්තු නියෝජනය කරගෙන ඉනවා ඉතින් අපට කියන්න පුළුවන්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට ලැබෙන වඩා වාසිසහගත වරප්‍රසාද මොනවද කියලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට ලැබෙන වඩා වාසිසහගත වරප්‍රසාද කියනකට වඩා මං කැමති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට ලැබෙන වරප්‍රසාද ගැන කියන්නේ ජනතාව තීරණය කරන්න ඕන ඒ වඩා වැඩි අඩු මොනවද කියන එක. පළවෙනි එක තමයි පාර්ලිමේන්තු තුල මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද සහ පරිහාර බලතල ගොඩක් වෙලාවට අපි පාවිච්චි කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද සහ පරිහාර බලතල පනත. ඒ පනතෙන් ආවරණය වෙන දෙයක් නැත්තම් උප නියෝජනය කරන මහා බ්‍රිතාන්‍යයේ වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තුවේ හවුස් ඔෆ් රෙප්‍රසන්ටේටිව්ස් නැත්නම් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ වරප්‍රසාද හා පරිහාර බලතල පිළිබඳ පනතට අදාළ කාරණා අපේ පනතේ නැති දේවල් ආදේශ කරගන්න. ඒ විදිහ තමයි ලැබෙන්නේ. එතකොට ඒ පිළිබඳව සඳහන් කරොත් මන්ත්‍රීවරුන්ට ලැබෙන වැටුප් සහ දීමන ඒ වගේම තැපැල් පහසුකම් දුරකථන පහසුකම් මේ ආදී වශයෙන් කාර්යාල දීමන එවැනි දීමන ලැබෙන එක පැත්තකින් පහසුකම් වශයෙන් ඊට අමතරව වරප්‍රසාද විදියට ප්‍රධාන වරප්‍රසාද තමයි පාර්ලිමේන්තුව තුළ තියෙන මුක්ති. ඒ කියන්නේ පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරේ කතා කරන දෙයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කිසිම අධිකරණයක් තුළ නඩු නිමිත්තක් පවත්වාගෙන යන්න පුළුවන්කම. ඒක තමයි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකුට ලැබෙන විශාලම වරප්‍රසාද. වෞන්තන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විදියට අපි භුක්ති විඳින ප්‍රධානම වරප්‍රසාදය තමයි පාර්ලිමේන්තුව තුළ අපිට තියෙන මේ මුක්තිය. ඔව් කාර් පර්මිට් එකක් ලැබෙනවා මන්ත්‍රීවරුන්ට. වාහන පර්මිට් එකක් ලැබෙනවා ඒක අවුරුදු 5කට සැරයක් ලැබෙන වාහන පර්මිට් එකක්. ඒක කාර් පර්මිට් එකක් කියනකට වඩා වාහන පර්මිට් එකක් කියලා මොකද කාර් ගන්න ඕනට කාර් ගන්න පුළුවන් ජීප් ගන්න ඕනට ජීප් ගන්න පුළුවන් විකුණ ගන්න ඕනට විකුණ ගන්න පුළුවන් ඒ ආදි වශයෙන් ඒකට ඒ දෙන්න පුළුවන්කම තියෙනවා හොඳයි හිටපු මන්ත්‍රීතුමනි ඔබතුමා දන්නවා පාර්ලිමේන්තුව කියන්නේ නීති සම්පාදනය කරන ඒ වගේම රටේ ආර්ථික තීන්දුව తీරණ ගන්න සමාජීය වැදගත් වන තීන්දුව తీරණ ගන්න උත්තරීතරම සභාව රටේ තිබෙන ඉතින් එවැනි වූ උත්තරීතර සභාවකට උගත් බුද්ධිමත් නොවන දේශප්‍රේමීන් විතරක් ජනතාව තේරුවොත් රටේ සංවර්ධනයට කුමක් සිදු වෙයිද මම හිතන්නේ මම ඒ සම්බන්ධයෙන් දරන්නේ ටිකක් වෙනස් මතයක් ඒකට හේතුව ඔබට මතක නැහැ 2014 සමයේ මම තමයි මුලින්ම මතු කරේ හත් වෙනි පාර්ලිමේන්තුව සාමාන්‍ය පාර්ලිමේන්තු ගණන් හදන්නේ විවස්ථාවක් අලුතෙන් හඳුන්වලා දුනම ඒ විවස්ථාවේ යතත කීවෙනි පාර්ලිමේන්තුව යතත මේ දැන් අපි මන්ත්‍රීවරුන් තෝරපත් කරගන්න යන්නේ ශ්‍රී ලංකාවේ දෙවනි ජනරජ විවස්ථාවෙන් පත් වෙන 9 වෙනි පාර්ලිමේන්තුව දැන් 1946න් පස්සේ 72 දක්වත් පාර්ලිමේන්තු ගණන් හැදුවා ඉන් පස්සේ 72 ජනරජ විවස්ථාවේ වෙනසක් කරනවා පාර්ලිමේන්තුවේ නම පාර්ලිමේන්තුව කියන නම අයින් වෙනවා ඒ වෙනුවට එන්නේ ජාතික රාජ්‍ය සභාව ඒ ජාතික රාජ්‍ය සභාවේ ඒ ජාතික රාජ්‍ය සභාව දෙකයි තිබුණේ එකක් 72 පළවෙනි ජාතික රාජ්‍ය සභාව ඒකම 77 මැතිවරණයෙන් පත්වන ඊළඟ රාජ්‍ය සභාව නමුත් ඒක 78 අලුත් විවස්ථාව එන්න කලින්ම ඒ අදාළ වෙනස්කම් සිද්ධ වෙනවා දැන් ඔබ අහපු ප්‍රශ්නෙට අපි අපෝසරයක් කේන්ද්‍රගත වුණා මම සඳහන් කළා හත් වෙනි පාර්ලිමේන්තුවේ 225 142 එකක් එක්කෝ උසස් පෙළ ලියලා නැත්නම් අසලා
एक ऐसी आत्मा लिस्ट देखे नहीं होते अनुहात रखे को सामान्य पर लिए लेने ऐसा बात मैं क्यों मैं समारो मट मारे गए मारे गए वो डटोड़ा एक मारे गए ही मत किन वचन वड़ा गले पे ना वचन दबाए मट देश ताके तो भारत में वामा विश्वविद्यालय अध्यापन लोगों के ने ये निशा अभी मैं मैं ये वाप प्रामाणिक अध्यापन एक सामान्य पे लोगों सस पे लोगों को नहीं आये तब घर ही मर लग कराएगे मामा वैद्य विद्या वाहदार लोगों के ने मैं वाली सामा मैं ही मर कराएगे हम तो एक नहीं सत्य मामा पीलीगानो लंका सामान्य पे ला सा उसस पे ला किया नहीं केनेक्ये धनुमानी ने थी ना होते में वाला मने भी ये वाके मैं केनेक्ये बुद्धि है वो डालो धनुमा सा बुद्धि आता थी ना वो क्या ना सा बुद्धि मानी ने थी ना अरे धनुमानी ने मेरे वाला था ना थोड़ा मेरे वाला मान है भाई मामा धनुमा सा बुद्धि रा यहाँ की ना मामा बौद्ध के जरा कल्पना करनी अपना पार्लिमेंट तो पाते ना धनुमा तो सा बुद्धि मत उनकी ना वाला यहाँ की मां कल्पना करनी प्रज्ञावंत हम पाते ऐ बौद्ध हो गया अपनी विश्वास करने आयु वर्ण सेप बल प्रज्ञा इतोड़ा बौद्ध दर्शन है कोतने को आयु वर्ण सेप बल बुद्धि की लगिया नहीं नहीं यार तन आयु वर्ण सेप बल धर्म की लगिया नहीं अध्यापन विद्या जब कथा करना प्रजानन ना आवेदन मनोचाल करने तन धर्म आकार को कुशलता इतोड़ा मैं धर्म आकार को कुशलता सियाल ने कतुए ना पद्धति है कॉम्प्लेक्स कथा में प्रज्ञा हो गया इतो दें කෙනෙක්ගේ ඒ ප්‍රඥාවන්තභාවය මන්න පුළුවන් නේද දැන් ඒකට මම හොඳ උදාහරණයක් කියන්නම් අපි කියමුකෝ තක්කාලි තක්කාලි එළවලුක් වගේම පළතුරක් නේ එතකොට තක්කාලි පළතුරක් කියලා දැන ගැනීම ඔබේ දැනුම පිළිබඳ කාර්යයක් දැන් පළතුරක් උපමනින් අපි ඒක පුස්සලඩ එකට දාන්නේ නැහැ නේද තක්කාලි දාපු පුස්සලඩ මොකක්ද තියවද තක්කාලි දාපු සලඩ් කාලා තියන ෆෘට් සලඩ් කාලා නැහැ. එතකොට තක්කාලි ෆෘට් සලඩ් එකට එකතු කරලා නොගැනීම ඔබේ ප්‍රඥාවන්තභාවය පිළිබඳ කාරණා. එතකොට දැනුම සහ ප්‍රඥාව සරලව මම විස්තර කරන්න මේ විදිහට. එතකොට ඒ නිසා මම හිතනවා අපි පාර්ලිමේන්තුවේ ප්‍රඥාවන්තයන් ඉන්නවා. මෙහෙම මම කියන්නේ සිනමාව රත්නත් ඩයස් බණ්ඩාරනායකයන් දිනේ ගත්තත්, රණසිංහ ප්‍රේමදාසලතුමා ගත්තත්, ඒ වගේම ඩීසෙල් නායකයන් ගත්තත් මේ රටේ ප්‍රාමාණික අධ්‍යාපනය සාමාන්‍ය පෙළ උසස් පෙළ මහලු කොට උපාධි පාස් වෙච්ච අය නෙවෙයි. නමුත් රටට සාධනීයම කිතු කරා. අද වෙලා තියෙන අවාසනාව. ඔබට පේනවා 1960 දශකයේ 90 දශකයේ කිව්වේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට ලංකාවේ ඔබට අවශ්‍ය නම් දේශපාලන විද්‍යාවට අදාළ තවත් අලුත් විෂය කරුණු දැනගන්න එදා ওই බේර වැවගාව තියෙන පරණ පාර්ලිමේන්තුවේ කියලා විවාදයක් දැන් 90 දශකයේ සහ 2000 2010 2020 මේ සාහසක මේ දශකයන්දී පාසල් දරුවෝ පාර්ලිමේන්තුවේ ගැලරියේ සවල්ලාට අයින් කරන්න වෙනවා. ඒ තරම් නොගැලපෙන වචන. ඒ වගේම ඒ තරම් නීරස කතා මිරිස්කුඩු අරගෙන තමරලාට ගහගෙන. දැන් ඔබ බලන්න එක රූප රාමුවට ඔය රණ්ඩු සරුවල් වෙන ඒවට මම සම්බන්ධ වෙලා තියෙනවා. अगे वो बालन ने पार्लिमेंट में एक कथा हो मामा प्रतिपत्ति में कारण है माउन योजना करने देशपाल पक्ष प्रवर्धन करने को पार्लिमेंट में दागिन देना होता है वो बालन एक कथा हो मामा स्तावर नहीं होगा भाविची कर ला अनित के नाके कथा वाले बाधा किन्हीं कर लेते हैं वो तो करना है मां विश्वास करने पार्लिमेंट पार्लिमेंट अपेक्षा करना प्रश्न දල වශයෙන්ම ප්‍රශ්නයකට වියදම රුපියල් ලක්ෂ 3ක් කියලා එක දවසක ප්‍රශ්නයක් අහලා උත්තරයක් දෙන්න. එතකොට මම දවසකට ඉස්සර නම් පාර්ලිමේන්තුවේ ස්ථානීය ගානේ ප්‍රශ්න 3ක් අහන්න පුළුවන්. දැන් නම් 2යි. මම දවස දැන් විතර කරන්නේ නැහැ. දවසකට මම ප්‍රශ්න 2ක් අහන්න. 2යි. ඔබතුමාගේ දැනුමේ විදියට එක් පාර්ලිමේන්තු සැසිවාරයක් සඳහා වැය වෙන මුදල කොපමණක් වෙනවද? දැන් ඒක තමයි මට ඒ මුදල සම්පූර්ණයෙන් ගන්න බෑ මොකද මම ඒක මගේ අතේ මේ මොහොතේ නැහැ තොරතුරු මට ඔබට ඒ තොරතුරු ලබා දෙන්න පුළුවන් අර ප්‍රශ්නයකට ලක්ෂ 3ක් ඉඳන් ඒතර මම දවසකට ප්‍රශ්න 2ක් අහනවානේ ලක්ෂ 6යි පාර්ලිමේන්තු තියෙනවා මාසෙකට දවස් 8ක් ඒතර ලක්ෂ දවසකට ලක්ෂ 6 ගානේ පාර්ලිමේන්තු දවස් 8ක් තියෙනවා කියන්නේ ලක්ෂ 48යි
प्राणिक धनुमतीन पूज्यल वगेम विशेष प्रज्ञावंत पालिमेंट वगेम तमें लंकावे पालिमेंट मुनम आकार अरकू बागेम बास मे वगे पर्मिट नीत्यानुकूल नोए इतना नरक विद्य कलु व्यापार पूज्यल हेतु संकेतात्मक सह कारक सभा पार्लिमेंट वेदगत्म स्थान आंशिक अधीक्षक कारक सभा नेता सेक्टोरल ओवरसाइट कमिटीज कंसल्टेटिव कमिटीज नेता उपदेशक कारक सभा एवगेम पार्लिमेंट सभागार में तुला गतो विवाद सा वाचिक पिलितुरा अपेक्षा करने प्रश्न वाचिक पिलितुरा अपेक्षा न करने प्रश्न औद्योगिक मंत्री योजना औद्योगिक मंत्री के तुमपत इलाकट सभागार में लिए आपो बेलव पुदु व्यापार कारक सभा नेता कोप एक एवगेम राज्य गिरुम कारक सभा पीएसी पब्लिक अकाउंट्स कमिटी एवगेम उसस्त नेतला कारक सभा विशेष तेरी कारक सभा मे कारक सभा पार्लिमेंट वेदगत्म संघट इवागे पिस्सा कारक सभा पिस्सा लिंग अवगन कलापत्र सह निर्णामिक पिस्सा पार्लिमेंट पिस्सा कारक सभा महचिंता दुग्जन मंत्री पत्र व्यूह प्रजातंत्रवादी सदक यहाँ प्रयत्न सदा प्रदगत चोदना समाज खलुए सम्मत मूर्ति अयन है
මම මේ වෙනකොට සමාජගත කරලා තියෙනවා කාරණාව. අර මම කලින් කිව්වා වගේ වැලි පර්මිට්, පස් පර්මිට්, ගල් පර්මිට්, පරිසරයේ වනසන නැත්නම් වනසර වන රක්ෂිත, ජල රක්ෂිත, මාර්ග රක්ෂිත වනසන විශේෂයෙන් ආරක්කුත බෑරුම් තියෙන. ඒ වගේම එහාට මෙහාට පනින ගෙම්බු වගේ දේශපාලනය කරන දුවි මේ වගේ අය අපේ ලයිස්ට් වල මාත්‍රකව දාලානේ මොකක්ද සම්බන්ධ වෙන කියලා දෙන්නේ අපේ ලයිස්ට් වල මේ වගේ අය ඉන්නවනම් කරුණා කරලා මන අපින් තුච්ච විදියට පරද්දලා දාන්න. ඒ වගේ මම අද මගේ Facebook page එකට ගියා නම් දකින්න පුළුවන් අද මම කාන්තා අපේ බල දිස්ත්‍රික් බල මණ්ඩලය තුන මම ඒකෙදි කිව්වා එතන ඉන්න කාන්තා බල මණ්ඩලයට ආපු සමාජිකවන්ට නැත්නම් අම්මවරුන්ට භාර්යාවන්ට නැගිනිවරුන්ට ඔබේ සාමි පුරුෂයාට එහෙම නැත්නම් ඔබේ පියාට ඔබේ සහෝදරයාට ඔබේ පෙම්වතාට කවුරු කෙනෙක් නැතිවරන කාලේ අරක්කු සිගරට් නැත්නම් මම පැන් කියන්නේ නැහැ පැන් කියන්නේ අපි ශුද්ධ ජලයට ඕන ආගමක බෞද්ධ වේවා හින්දු වේවා කතෝලික වේවා එසම් මත් වතුර කවුරු කොනවන ඒ වගේම අරක්කු වලට අමතරව ඔය ගංජා කේරළ ගංජා වගේව දෙනවනම් ඒ වගේම සිගරට් දෙනවනම් ඒ දෙන අපේක්ෂකයෝ කොන්දේ සීලිතෝ පරද්දනවා අර අංගුවේ කළු ජාව ආරංකරණ අය පරද්දනවා වගේම පරද්ද මේ සමහර අය ප්‍රමිතින් තමුන්ගේ නම් නෙවෙයි එක්කෝ තමුන්ගේ නෝන කියලා එක්කෝ මහත්තයා කියලා එක්කෝ සහෝදරයෙක් කියලා සහෝදරියක් කියලා අම්මනම් තාත්තනම් දරුවෙක් කියලා මේ ගෑවිච්ච මිනිස්සු පන්නලා දාන ඒක සීළු පක්ෂවල ලයිස්තු බලලා එහෙම කරන්න. එහෙම නැත්නම් කවදාවත් මේ ලංකාවේ දේශපාලන භූමිය සරු පසක් අපිට නිර්මාණය කරගන්න බෑ. ධාන්‍ය ලබන. සරු පසක් හදාගන්න පුළුවන් තනකොළට හිටවල තනකොළ ගන්න. ඉතින් තනකොළ ගන්න හරක් නෙවෙයි අපිට ලංකාවේ දේශපාලන සමාජය තුල බිහි කරන්න ඕන. මම මිනිස් හොඳයි හිටපු මන්ත්‍රීතුමනි. ඔබතුමා හඳුනාගත් දකුණු පළාත් සංවර්ධනය කිරීම සඳහාම ඔබතුමා හඳුනාගත් ව්‍යාපෘති මොනවද ප්‍රධාන වශයෙන්ම දැන් මම 2010 පාර්ලිමේන්තු ගිය තැන ඉඳලා 2014 වෙනකන් මම හඳුනාගපු ප්‍රධානම ව්‍යාපෘති තමයි නිර්ලාගන යෝජනා මම ලොකු උත්සාහයක් ගත්තා 2015 අපේ ආණ්ඩුවක් ආපු වෙලාවක ඒ නිර්ලාගන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න මම හිතන්නේ මේ ගැන මම ලන්ඩන් වලට ආපු වෙලාවක ඔබත් සමගත් කතා කරා සංවාදයකින් නමුත් අවාසනාව අපේ පක්ෂම සමහර උදවිය ඒ වැඩපිළිවෙලට මම අත තියනකොට කැමති වුණේ නැහැ මම මරාපෝලින් තව උඩට යයි කියලා. ඉතින් ඒ ඇයට ජනතාව නෙමෙයි ස්වභාව ධර්මයෙන්ම දඩුවම් ලැබිලා තියෙනවා මේ පාර මනාප ඉල්ලන්න තියා චන්දලයි ස්තූපවත් නම්. ඒක මගේ පළවෙනි ප්‍රමුඛතාවයේ මාතර දිස්ත්‍රික්කයට ගාල්ල දිස්ත්‍රික්කයට හම්බන්තොට දිස්ත්‍රික්කයට මේ දිස්ත්‍රික්ක තුනටම බලපාන නිල්වලාගඟ ගින්ගඟ සහ පොල්වත්තගඟ ව්‍යාපෘති ක්‍රියාත්මක කළා ලංකාව සංවර්ධනය කරන්න පුළුවන් තව ව්‍යාපෘති තියෙනවද කියලා කොට්ටායෙන් පටන් ගත්තම මත්තල දක්වා දික් වෙලා තියෙනවා. ඒක නිසා අපිට ලැබුණු නිසක වාසි වගේම සමහර අවාසිත් තියෙනවා. ඒ තමයි වෙන්ද පාවිච්චි කරපු සම්ප්‍රදායික ගාලු පාද දෙපැත්තේ හිටපු ව්‍යාපාරිකයන්ගේ ආර්ථික විදයක්. ඒක ගාල්ල දිස්ත්‍රික්කයට, මාතර දිස්ත්‍රික්කයට, හම්බන්තොට දිස්ත්‍රික්කයට බලපාන. එහෙනම් කොහොමද මේ දක්ෂිණ අධිවේගී මාර්ගය පාවිච්චි කළා ඒ ප්‍රදේශවල ජනතාවගේ ආර්ථික ශක්තිය වැඩි කරනවා. මෙතෙන්දී අපිට මාතර දිස්ත්‍රික්කයේ වෙනම සලකන්න බෑ. ගාල්ල මාතර හම්බන්තොට විදියට තමයි සලකන්නේ. මම ඒකෙදි දකින දර්ශනය තමයි හම්බන්තොට දැන් ගොඩනගල තියෙන වරායත්, ගුවන්තොට බලත්, ඒ වගේම ටෙලිසිනමා ගම්මානේ විශේෂයෙන්ම හදලා තියෙන මහා විශාල සම්මන්ත්‍රණ ශාලා, යටිතල පහසුකම් සංවර්ධනය කළ ගොඩනගල තියෙන අනිකුත් එවැනි මහා පරිමාණයේ අපි කියමු සූර්ය යාත්‍රා ක්‍රීඩාංගනේ මේ සියල්ල අපි පාවිච්චි කළ යුතු තියෙනවා හම්බන්තොට කාර්මීකරණේ දිස්ත්‍රික්කයේ වත්. ඒකට අපිට කර්මාන්ත ශාලා ඇති කරන්න පුළුවන් වරාය තියෙනවා ගුවන් තොටුපළ තියෙනවා
කර්මාන්ත ජනපද මම කර්මාන්ත ඇමතිවරයා විදියට විශේෂයෙන්ම මේ මේ පිළිබඳව අධ්‍යයනය කරපු කෙනෙක් සහ කර්මාන්ත ජනපද ඇති කරන්න අපිට හම්බන්තොට පාවිච්චි කරන්න පුළුවන් ඒ තියෙන ගුවන් තොටුපළ සහ වරාය ඒ වගේම හම්බන්තොට තියෙන චිලිසිනමා ගම්මානේ ඒ වගේම රඟහල සහ විශේෂයෙන්ම මේ ක්‍රිකට් ක්‍රීඩාංගණය මේ මේ දේවල් පාවිච්චි කරන්න පුළුවන් එක පැත්තකින් චිත්‍රපටි කර්මාන්තේ උන්නතිය අනිත් පැත්තෙන් ක්‍රීඩාවේ උන්නතිය පාවිච්චි කරන්න පුළුවන් ගාල්ල දිස්ත්‍රික්කයේ අපිට පුළුවන්කම තියෙනවා ගොඩනගන්න අපේ ඓතිහාසික උරුමයන්ගේ දිස්ත්‍රික්කයේ බව හම්බන්තොට කාර්මීකරණයේ දිස්ත්‍රික්කය ගාල්ල අපේ උරුමයේ දිස්ත්‍රික්කය වගේ එකක් ගාල්ල කොටු පවුර සමග තිබෙන ඓතිහාසික මැද ඒ වගේම අපි දන්නවා අම්බලංගොඩ ප්‍රදේශවල තියෙන රූකඩ සහ විස්මුහුණු ඒ වගේම විශේෂයෙන්ම ගාල්ල මාතර හම්බන්තොට දිස්ත්‍රික්ක තුනම පටන් ගත්තා අපි විශේෂයෙන් අර කියනෝනේ බලල් පැටි එක්කත් ගියන්න එපා ඇස්තරින කලින් බෙන්තරගඟ කියලා බෙන්තරගඟ අපේ සීමාව වස්නායිර දකුණේ වෙන්න යන බෙන්තරගඟ සීමාවේ තියෙන බෙන්තොටින් පටන් ගත්තම යාල අපේ භූමිය දක්වා තියෙන වෙරළ තීරය අපිට සංචාරක ව්‍යාපාරය සඳහා භාවිතා වෙනවා මෙය තවත් ප්‍රවර්ධනයට උදා ගන්නවා විශේෂයෙන්ම මිරිස් ආශ්‍රිතව ඉන්න නිල් තල්මසුන් සහ ඩොල්ෆින් අද විශාල පිරිසක් ඉන්නේ නිල් තල්මසුන් සහ ඩොල්ෆින් ගල අද මේකත් එක්ක වෙරළ තීරය සංචාරක කර්මාන්ත සඳහා අපිට භාවිතා කරන්න පුළුවන් ඒතර මම ඔබට කිව්වා අපේ උරුමේ දිස්ත්‍රික්කය ගාල්ල කර්මාන්තකරණයේ දිස්ත්‍රික්කය හම්බන්ත මාතර දිස්ත්‍රික්කය යාපනයේ දිස්ත්‍රික්කය නුවර දිස්ත්‍රික්කය කොළඹ දිස්ත්‍රික්කය හැම විටම අධ්‍යාපනයේ ලංකාවේ ඉහළම දිස්ත්‍රික්ක කීපය ඒතර මාතර දිස්ත්‍රික්කයේ පුළුවන් සංචාරක ව්‍යාපාරයේ කර්මාන්ත ශේෂ්‍ය තානිකුත් ශේෂ්‍ය සඳහා සේවා සපයන්නන්ගේ දිස්ත්‍රික්කය බවට පත් මාතර දිස්ත්‍රික්කයේ සේවා සපයන්නන්ගේ දිස්ත්‍රික්කය වෙනවා ඓතිහාසික උරුමයන්ගේ දිස්ත්‍රික්කයේ විදිහට ගාල්ල දිස්ත්‍රික්කය ගොඩනගනවා හම්බන්තොට දිස්ත්‍රික්කයේ කාර්මීකරණයේ දිස්ත්‍රික්කය බවට ගොඩනගනවා මේ දිස්ත්‍රික්ක තුනම එකතු කරපු සමෝදානික වැඩපිළිවෙළක් එක පැත්තකින් ක්‍රියාත්මක ඊට අමතරව කලාව සහ සෞන්දර්ය කලාව සහ සෞන්දර්ය පුජ්‍යලයේ ජීවිතයට නැත්තම් මේ මනුස්සයා මැරෙනු ඇවිදින පණ කඳක් මම කියන්නේ ඇවිදින පණ තියෙන පණ කඳක් හැබැයි ආත්මය වෙනවා එනිසා මේ ගාල්ල මාත්‍ර හම්බන්තොට සෞන්දර්ය සූසට කලාවන් මේ දේවල් තියෙනවා ඒවයින් බැහැර වෙලා අර අපේකම අපේ උරුමයන් අතහැරලා දාලා ගමනක් යන්න බෑ හරි දේශපාලන ව්‍යාපාරික නිසා මම හිතනවා අපි ගත්තොත් අඟුල් මඩුවේ තියෙන ලාක්ෂා කර්මාන්තය ඒ වගේම පිත්තල ආශ්‍රිත කර්ම බීරළු රේන්ද වැලිගම් වෙස්මුහුණු මං කලින් කියපු විදිහට අම්බලන්කොට ඊළඟට නැටි භාණ්ඩ ආශ්‍රිත නිෂ්පාදන වේවැල් ආශ්‍රිත නිෂ්පාදන මේ වගේ සම්ප්‍රදායික කර්මාන්ත ගණනාවක් තියෙනවා විදි ලෝකඩ මේ වගේ කර්මාන්ත ගණනාවක් තියෙනවා ඊනමතර නූතනත්වයේ එකතු වුණු අලුත් වෘත්තිය පුණු සහ විශේෂම ස්වයං රැකියා ශේෂ ගණනාවක් තියෙනවා ඒතකොට එක පැත්තකින් මේ වෘත්තිය පුණු දින ස්වයං රැකියා ජාලයක් ගොඩ ගන්න. ඒ සංචාරක ශේෂයට අවශ්‍ය සිප්පි කටු වලින් කරන නිෂ්පාදන, ඕල් කටු වලින් කරන නිෂ්පාදන, හනසු වලින් කරන නිෂ්පාදන විවල් වලින් කරන නිෂ්පාදන වගේම බතික් අද අපි රටක් විදිහට ලැජ්ජ වෙන්න ඕන ඉන්දුනීෂියන් බතික් මැලේෂියන් බතික් ලංකාවට එනෝ දිගට හරහා පොඩි කොරෝනා කාලේ යම් කිසි බාධකීමක් කරා මම කර්මාන්ත සහ වෙළඳ කඩුව යමතිවරයා විදිහට බතික් කර්මාන්තයේදී අවශ්‍ය අමුරෙදී වලට වැක්සාමි ඉවත් කරන්න මැදිහත් වුණා ඉටි වලට තියෙන සාහනයත් මේ වගේ ඉවත් කරන්න මම කටයුතු කරමින් ඉන්න කාලේ තමයි අපේ ආණ්ඩුව නැති ඒ වගේම ඒ සඳහා පාවිච්චි කරන තින්ත වලට තියෙන බදු ඉවත් කළ සහනයක් දෙන්න. අට ලොකු වුණාවක්. මොකද මේ මේ බති මේ මේ නිෂ්පාදන ඔක්කොම තිබුණත් නැහැ. මේ නිෂ්පාදන වලට ඔබ දන්නවා වැලියු ඇඩඩ් නැත්නම් අගේ දාම සංවර්ධනය අනිවාර්යෙන් සිද්ධ කළ යුතු තියෙනවා. ඒ වගේම අද තියෙන ලොකුම ප්‍රශ්නය තමයි මේ ව්‍යාපාරික නැත්නම් මේ ව්‍යවසායිකය අතරමැදියන්ගේ විශාල වශයෙන් සූරකෑමක් ලක්නවා. ටුවරිස් ගයිඩ් සිංහලෙන් කියාගෙන ඉන්නේ ගෙදරට එනකොටම අත්‍ය බලයේ බතික් ෂර්ට් එක 3000ක් කියන්න ඕන නැත්තම් මං ආයි එක්කන් එන්නේ නැහැ සුද්ධෝ එහෙම කියන්නේ නෑ ඒතර සුද්ධව සුද්ධ කරන්නේ සුද්ධව ලංකාව එපා වෙන විදිහ ඒතර අර මිනිස්සයා බතික් නිෂ්පාදනය අත හැම යනකම් කළා ඩයි ගාගෙන දුක් විඳලා 750ට විකුණන නියම කරපු එක අර බලන්න අතරමැදියා 2050ක් කළා ඔබට හිතෙන්නේ අතරමැදියා විඳින්න මම යෝජනා කරේ ඔබ දන්නවනේ අර මේ මේ
තියෙන්නේ අර QR කෝඩ් එක මේ වගේ දේවල් ප්‍රදර්ශනය කරලා ඒ වගේම අපේ නිෂ්පාදකයාට සමහරවිට සූරු දුරකථනයක් භාවිතා කිරීමේ හැකියාව නැහැ ඒ සූරුභාවය නැහැ ඒ ඒ සූරුභාවය හොට නැතුවත් ඔහුගේ පෞලේ කෙනෙකුට පුහුණුව දීලා මම එහෙම වැඩ පිළක් පටන් ගත්ත ශිල්ප සභාවත් එක්ක ඒකයි ඒ ශිල්පියාගේ පෞලේ කෙනෙකුට පුහුණුව දෙන්න දීලා Facebook page එකක් හදාගන්න ඒක හරහා තමුන්ටම business එක කරගෙන යන්න ඒතර සංචාරක දන්නෝ ප්‍රතික්ෂේප්ට් එකේ ගාන කීයද කියලා ඒතර ඒක අපෝසරයක් online ක්‍රමයට විකුණ ගන්න පුළුවන් වෙන විදිහ කරනවා කියන්නේ මේ මේ සියල්ල අවශ්‍යයි ඒ වගේම මම ඔබට කියනවා මගේ තව ලොකු සීනියක් කියලා ඔබ දන්නවා ලංකාවේ එකම ගඟ නිල්වලා ගඟ කිඹුලු ගැන ගීත සාහිත්‍ය කවි සාහිත්‍ය ලියන ලංකාවේ මට කියන්නකෝ වෙන කිඹුලු ගැන කවි ලියපු එක ගඟ නැහැ මාතර ගඟේ ඉන්න කිඹුලිගේ පැටියා කවිය එක්ක බැඳනවා ඒතර කිඹුලා අපේ සංස්කෘතියේ කොටස නමුත් අවසරාව කිඹුලු මරලා දානවා කිඹුලු මිනිස්සු මරනවා ඒ නිසා කිඹුල් මිනිස් ගැටුමක් තියෙනවා අලි මිනිස් ගැටුමක් ඒ නිසා මම යෝජනා කරා මාතර ගොඩගම පිරිසුම ආශ්‍රය තව කිරල කැලේ භූමිය කිඹුල් උද්‍යානයක් ගොඩනගන්න මසට නෙමෙයි වරද්ද ගන්න එපා එතකොට එක පැත්තක සිංහ රාජය ඔබ දන්නවා ලංකාවේ තියෙන සදාහරිත නිවර්තන වැසි එකම වනාන්තරය නිවර්තන වැසි සදාහරිත එකම තෙත් වනා තෙත් කලාපී වනාන්තරය එතකොට සිංහ රාජය අර කිඹුල් උද්‍යානය මිනිස්සු ඩොල්ෆින් සහ නිල්තල් මසු එවගේම අර බෙන්තර පාලමේ සිට යාල දක්වා ප්‍රදේශය මේ ටික එකතු කළා අපිට හොඳ සංචාරක චතුරස්‍රයක් නිර්මාණය කරන්න පුළුවන් අර සංස්කෘතික ත්‍රිකෝණය කියලා තියෙන අනුරාධපුර පොළොන්නරුව මහනුවර ඉතින් මෙන්න මේ ශේෂ්‍ය ටික ඊට අමතරව අධ්‍යාපන සංවර්ධනේ ඒ වගේම සෞඛ්‍ය සංවර්ධන මේ ටික ඔක්කොම එකතු කරලා මෙච්චර කියමු කතා ටික මම බොහොම සරලව ගත්තොත් අයිනු තුනයි මම කියන්නේ ආර්ථික සංවර්ධනේ අධ්‍යාපන සංවර්ධනේ ඔය දෙකම තුනක් නැන්නේ මිනිස්සේ ආධ්‍යාත්මිකව පිළිලාන ඒ නිසා සාර ධර්ම එකතු වුණු අධ්‍යාපන ආධ්‍යාත්මික සංවර්ධනේ මෙන්න මේ අයුරු තුනේ සංවර්ධනයක් තමයි මම විශ්වාස කරන්නේ දක්වන්නේ හොඳයි දැන් ඔබතුමා හිටපු කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා රාජ්‍ය අමාත්‍යවරයා දැන් ඔබතුමාට හැංගින් නැද්ද මේ දකුණු පළාත තුල අපිට යම් සිදයක් අපනයනය කළා ඉපීමක් කරන්න පුළුවන් මොකක් කාල නිෂ්පාදනයක් තියෙනවා කියලා. පැහැදිලි පුළුවන්. ඒකනේ මම අර මගේ කතාවේදී කිව්වේ අර අමුෙන් විකුණන එක. අමුෙන් කියන්නේ මේ අමු දැන් අපි කියනෝනේ සමහර ඒවා අයියෝ ඒක අමුෙන් කියන එකෙන් අදහස් කරන අර එළවලු අමුයි වගේ එක නෙවෙයි, පළතුරු අමුයි වගේ එක නෙවෙයි. නිකන් ගෙඩිය පිටි ඔහෙ විකුණනවා. ගත්ත විකුණන. ඔබට ඔබ මගේ කලින් විනාඩි කිහිපය ඉතා සංවේදී ඒ කියන්නේ ඉතා සවිඥානික වුණා මම එතනදි වැදගත් වචනයක් පාවිච්චි කරා. අගේ දාමේ සංවර්ධනය කියන්නේ. ඔව්. නැත්නම් value added service කියන්නේ. අද අපේ පැණි හකුරු ටික කොහොමද විකුණන්නේ? තාමත් අර මේ කේල් කොලේ උතල. ඕකේ කළු කූමි මේ අර පිටිපුසු පකුණොයි ඔක්කොමත් එක සුද්දෙත් තියා බල්ලෙක් කන්නේ නැහැ මේ වර්තමාන සමාජය. ඒ නිසා මම විශ්වාස කරන්නේ දැන් ඔබ දන්නවා අයිස්ක්‍රීම් එකක් ලංකාවේ තියෙන ලස්සන කන්ටේනර් පොඩි පෙට්ටියක්. අන්නේ වගේ ඒ දේවල්. ඒ නිසා ඇත්තටම අපිට අපනයනේ කරන්න තියෙන හොඳම අපේ නිෂ්පාදන තියෙන. නම් අපි යවන්නේ කුරුඳු ටික කුරුඳු විදියට. කුරුඳු වලින් අපිට කොච්චර නිෂ්පාදන කටයුතු කරන්න පුළුවන්. අපේ තේ ටිකට කොච්චර අගය එකතු කරන්න පුළුවන්. අපේ අනිකුත් ඔය වගේ නිෂ්පාදන වලට අගය එකතු කිරීම හරි වැදගත්. ඒ නිසා මම දැන් මම මේ මෙතෙක් කතා කරේ සුළු මැද සහ ශුද්‍ර පරිමාණ කර්මාන්ත විතරයි. ඒකට මහා පරිමාණ කර්මාන්ත ඔයිට පටන් ගන්න පුළුවන් මම අර අම්මන්තර ඒක නිසා තමයි කිව්වේ කර්මාන්ත පුරවරේ කාර්මීකරණේ නගරේ බවට අපි දියුණු කරන්න ඕන කියලා මහා පරිමාණ කර්මාන්ත ඇති කරන්න පුළුවන්. තෙල් පිරිපහදු සිමෙන්ති කර්මාන්ත ශාලා වෙන කර්මාන්ත ශාලා අපිට ඇති කරන්න පුළුවන්. සත් කිසිම බාධාවකින් තොරව ගාල්ල මාතර අම්මන්තර මහා පරිමාණ මැද පරිමාණ සුළු පරිමාණ ශුද්‍ර පරිමාණ කර්මාන්ත නවෝදයක් ඇති කරන්න පුළුවන්. ඒ වගේම සමස්ත ශ්‍රී ලංකාව තුළ මේ විදිය ක්‍රමෝපායික සැලසීම ස්ට්‍රැටජික් ප්ලෑන් එකකින් අපිට මේ සංවර්ධන ඉලක්ක වලට යන්න පුළුවන්. වැඩේ තියෙන්නේ මේ දේවල් ඒ එවැනි බුද්ධියකින් සහ විඥාණයකින් විශ්ලේෂණය කළා සිදු කිරීමේ ඌණතාවය පෞද්ගල වකවානුවේ
නිදහස ලැබලා අවුරුදු 72ක් සියලු ආණ්ඩු ඒ ඌනතාවයෙන් පෙන්නනවා. ඒකේ ඛේදවාචකය තමයි අපි විඳවන්නේ. අන්න ඒකයි වෙනස් කළ යුතු තියෙන්නේ. ඔව් හොඳයි. ඔබ තදින්ම ඇලුම් කරන ගින් නිල්වලා ව්‍යාපෘතිය පිළිබඳව 2012 දෙසැම්බර් 3 වෙනිදා ඔබතුමන් පාර්ලිමේන්තුවේදී මෙන්න මේ වගේ ප්‍රකාශයක් කරනවා. අපි ඒ ප්‍රකාශය බලමු. හොඳයි බුද්ධික මන්ත්‍රී හිටපු මන්ත්‍රීතුමනි ඔබ දුටුවේ ඔබ පාර්ලිමේන්තුවේදී ගින් නිල්වලා ව්‍යාපෘතිය පිළිබඳ කරන ප්‍රකාශය ඔබතුමන් හිතන විදියට මේ ව්‍යාපෘතියෙන් සමස්ත ලංකාවටත් දකුණු පළාතට ලැබෙන ආර්ථික සහ සමාජීය වාසි මොනවාද නැත්නම් ප්‍රතිලාභ මොනවාද වාසි ගණනාවක් තියෙනවා එකක් තමයි ප්‍රාථමිකම හේතුව නිල්වලා ගඟෙන් ගින් ගඟෙන් ජල අතිරික්තයක් ඇති වෙනව බොහෝ අවස්ථාවල. එය ගම් වතුර දක්වා වර්ධනය වෙනවා. නිල්වලා ගඟ අරගෙන මම උදාහරණයක් කියනනම් ගින් ගඟටත් ඒක අසන්නව සමානයි. නිල්වලා සං ගින් ගඟ දෙකම පටන් ගන්න ගොංගල කන්ද මුදුනේ සහ ඒ යවට තියෙන කඳුපන්ති වලින් ගොංගල විතරක් නෙවෙයි ඒ යවට තියෙන කඳුපන්ති වලින් සාමාන්‍ය කියමනක් තියෙනවා දෙනියාය තානාය රෙස්ට් හවුස් එකේ පීඑස්සි දෙකේ වතුර එක පියස්සක වතුර වැටෙන්නේ නිල් ලාගඟට අනිත් පියස්සේ වතුර වැටෙන්නේ ගින් ගඟට මේ ගංගා දෙකම දෙනියාය නගරයට ඇවිල්ලා එකක් යනවා මාතර දිශික හරහා ගිහලා තමයි ගාල දිශික රැඳෙන්නේ අනිත් ගඟ මාතර දිශික හරහා ගන්න අපි යමු නිල් ලාගඟ ලංකාවේ තියෙන සුවිශේෂීම ගංගා අයිම මෙහෙම කියන්නේ ලංකාවේ තියෙන එකම ගඟ නිල් ලාගඟ ඒ දිශිකෙන් පටන් අරන් ඒ දිශිකෙන්ම මුහුදට ගන්න එකම ගඟ අනිත් හැම ගඟක්ම එක දිශිකින් පටන් ගන්නවා තවත් දිශිකයක් හෝ කීපයක් හෝ කරන් තමයි මුහුදට කරන්නේ. එතකොට නිල්ලාගඟේ දිග කිලෝමීටර් 70ක්. මේ කිලෝමීටර් 70ක නිල්ලා ගඟ අපි සංවර්ධනය කරොත් අතන මේක අදියර දෙකක් ක්‍රියාත්මක වුණා. පළවෙනි අදියර නිල්ලා ගඟ සංවර්ධන ව්‍යාප්තිය අදියර දෙකක් ක්‍රියාත්මක වුණා. තුන්වෙනි අදියර ක්‍රියාත්මක නැති. ක්‍රියාත්මක වුණා. අපිට ලැබෙන ප්‍රධානම වැදගත්ම සාධකය තමයි ගම් වතුර අපිට අවම කරගන්න පුළුවන්. ඒ හේතුව නිල්ලා ගඟ ගැන අධ්‍යයනය කරාම අපිට වෙනවා අවුරුදු 100කට සැරයක් මහා දැවැන්ත ගම් වතුර ඇතුළත්. 2017 ඇතුළත ඒ ගම් වතුර ඒ වගේම ඒ මහා ගම් වතුර ඇත්තටම 100ක් කියනකොට ඇත්තටම මම කියන්නේ ඒක 50ක් කියන මොකද බලපුවාම 1917 මහා ගම් වතුරක් ඇතුළත්. ඊළඟ 1947 ගම් වතුරක් ඇතුළත්. ඊට පස්සේ අපෞසරයක් මේ වගේම 69 ගම් වතුරක් තියෙනවා ආයි 2017 ගම් වතුරක් තියෙනවා එතකොට අර 1947 ගම් වතුර අර 17 ගම් වතුරට වඩා අඩුයි හැබැයි ඒකත් අපිට මහා දැවැන්ත නුණත් දැවැන්ත ගම් වතුරක් විදිහට හඳුනනවා ඒ නිසා මම ඒක දල වශයෙන් අවුරුදු 50කට සැරයක් මහා දැවැන්ත ගම් වතුර ඒ වගේම අවුරුදු 25කට සැරයක් දැවැන්ත ගම් වතුර සමහරවිට 10 කට සැරයක් මේක ඇවිල්ලා තියෙනවා
සුළු ගමතුර අවුරුද්දකට දෙකකට සැරයක්. මේ ගමතුර නැවැත්වුවා කියන්නේ එතරම් ආර්ථික සමාජ සංස්කෘතික දේශපාලන හැම පැත්තෙම වාසිසාගත තත්ත්වයක් තියෙනවා. බෞද්ධෝගම ඒ වගේම දෛනික කටයුතු වල කර්මාන්තශාලාවට ඒක පැත්ත. අනිත් පැත්ත අපිට ජලය ජලය පාවිච්චි කරන විදුලිය උත්පාදනය. දෛනික කර්මාන්ත කටයුතු පාවිච්චි කරන. මේ සියල්ලෙම විජුසා වක්‍ර රැකියා නිර්මාණය කරන ආර්ථික නවදේ. සමාජීය ප්‍රශ්න අවම කරන්න. මේ නිලාග ව්‍යාපෘති සමගාමී මම අර කියපු කිමුල් උද්‍යානය ඔබ දන්න කිමුල් උද්‍යානය හැදුණා. මේ දකුණු ආසියානු කලාපෙම කිමුල් උද්‍යාන නැහැ. එතකොට අපි එක පැත්තකින් ඩොල්ෆින් මත්ස්‍යව බලන්න එනවා, අනිත් පැත්තෙන් කිවුල් උද්‍යානය බලන්න එනවා, අනිත් පැත්තෙන් සිංහ රාජ්‍යය. එතන මේ මේවා ටුවරිසම් පැකේජස් හදන්න. එතන සංචාරක ශේෂය වැඩි දියුණුවනවා. ඒ කියන්නේ ගෙස්ට් හවුස් එකේ ඉඳලා හෝම් ස්ටේ යුනිට් එකේ ඉඳලා රැකියා අතුරකියා විහිල. ඒ වගේම ඒ අවට ජීවත් වෙන ජනතාව අර බලන්නේ නැහැ. එළවලු ටික විකුණලා, මීකිරි ටික විකුණලා, තැන් ටික විකුණලා, වලතුරු ටික විකුණලා අතුරු ආදායම් ඊළඟ මාතර නගරේ තියෙන මස් කඩවල අයින් කරන මස් කඩු ටික බොකු බඩවල තියෙන එරෝණු කඩවල වලින් අයින් කරන නරක කෙලවලු ටික මේ ටික ඔක්කොම අර කිඹුලන් සඳහා තා ඒ ඒ උද්‍යානයේ ප්‍රයෝජන සඳහා පාවිච්චි කරන්න පුළුවන් කමයි. ඒ එතන අපි ළමා උද්‍යානයකුත් අදම දරුවන්ගේ ආකර්ෂණය. එතන කිඹුලන් සම්බන්ධයෙන් වාර්තා චිත්‍රපටි ප්‍රදර්ශනය කළා. ඔබ දන්නව මහපිටානින් ඉන්න අර මැඩම් තුසා මියුසියම් එක. එතන කොච්චර उत्तर मंत्रिमंडल House of Representatives නැත්නම් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට අදාළද අපි ගිය වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තුව එක්කම ඊට යාබද තියෙන මේ පාර්ලිමේන්තු අධ්‍යාපන ඒකකයේද දැන් මහරජින ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ වර්ණ දෙකෙන් රතු පාටයි නිල් පාටයි. ඒතොර නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී පාවිච්චි කරන්නේ කොළ පාටනේ මහබ්‍රිතාන්. ඒතොර උත්තර මන්ත්‍රී මණ්ඩලයේදී පාවිච්චි කරන්නේ රතු පාටයි ඒගොල්ලෝ. රතු හෝ මෙරුන් වලට සමාන පාට. ඒතොර දැන් ඒ ඒ වර්ණයේ ඉඳලා ඒ සියල්ල එතන එන තරුණ තරුණියන්ට දරුවන්ට නරඹන්න පුළුවන් අධ්‍යාපන ලබා ගන්න පුළුවන් ඒ ඒ view වල structures පව හදලා තියෙනවා. දැන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ඇතුළට යන්න බැරි වුණාට සභාගම්මේ තුළ සාමාන්‍ය පුද්ගලයෙකුට යන්න බැරි වුණාට එහි ආදර්ශය විඳින්න පුළුවන්. දැන් කතාවක් තියෙනවා. ඔව් කතාවක් තියෙනවා හදා ගන්න උමනයි අන්න ඒක කරන්න අපිට පුළුවන්කම තිබුණා මෙතන. කිඹුලන් සම්බන්ධ වාර්තා චිත්‍රපටි පෙන්වන මියුසියම් හදන්න මේ දේවල්. ඒත් මේ ආදායම් උත්පාදනය කරන දේවල්. ඉතින් මේ මේ දේවල් මගේ සැලසුම් තිබුණා. සමහරව බය වුණා. මේව කරාම මම තව තවත් උඩට යයි කියලා. ඒ නිසා තමයි පහුගිය කාලේ ආණ්ඩුවක් තිබිලා අපිට උනේ අතපය බැඳලා ලිඳට දැම්මා වගේ ලිඳ ඇතුලේ දිය බුංග ගහින්. දැන් කතාවක් තියෙනවා නිල්වලා ජලය හම්බන්තොට දිස්ත්‍රික්කයට හරවා යවීම හේතු කොටගෙන. නියම් කාලවලදී මාතර ජනතාවට ජල හිඟයකට මුණ දෙන්න වෙයි කියලා. මේකේ සත්‍යතාවය මොකද්ද? නෑ මෙහෙමනේ. දැන් මේ මේ ජලය හරවල යවනකොට එමුනම් ගාලටත් ඕක බලපානවනේ. නිංගගේ වතුර හරවල යවනකොට එහෙම නෙවෙයි. දැන් වතුර හරවල යවනවා කියන්නේ නිකන් කානුවක් කපලා අපි දාන කාමරේ වතුර බ්ලොක් පුරාම බලනකොට වතුර බහින තැනින් කානුවක් කපලා වතුර වස්සනවා වගේ නෙවෙයි. ඒක තමයි තියෙන්නේ රෙගියුලේටරි මෙකනිසම්ස්. නැත්තම් මේ ජලය අපි යම් කිසි ක්‍රමවේදයක් අනුව යොමු කිරීම. මොකද නිල්වලාගේ හැමදාම ජලය තියෙනවා. ගින්නගේ හැමදාම ජලය තියෙනවා. ඒක මේ කටයුත්ත කරනකොට අපි ගණන් හදනවනේ. අවුරුදු 50ක් අනාගතයට ගණන් හදමු. අවුරුදු 100ක් අනාගතයට ගණන් හදමු. ඕන අවුරුදු 200ක් අනාගතයට ගණන් හදමු. මාතර ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවය ලීටර කොහොමද? නැත්තම් කියුබික් අඩි කොහොමද? ඒ වගේම කර්මාන්තවල. කුෂ්කර්මාන්ත ඇතුළු කර්මාන්තවල. දෛනික අනිකුත් කටයුතු එවගේම හම්බන්තොට අවශ්‍ය ජල ප්‍රමාණය කොහොමද මේවට අදාළ මේ අදාළ ගේට්ටු සහ නියාමන ක්‍රමවේද හදලා එහෙම වතුර ගෙනියන මිසක් අර පිස්සට හැතෙන්න නැහැ වගේ අපි වතුර අරන් යන්නේ නැහැ නේ. ඒ නිසා අපි මේ වතුර ගෙනියන ක්‍රමවේදය විද්‍යානුකූල පදනමකින් විසඳසුම් කරා. එහෙම නැත්නම් අර ඔහුගේ කාලේ ලංකාවේ කියුනේ ඩොලර් නැව ලංකාවට එනවා ආවට පස්සේ ඩොලර් සහ ඒ සල්ලි මෙහෙම අරගන්නවා ඕම ඕම මහ බැංකුවේ තැන්පත් කරනවා
අපි ආණ්ඩුපක්ෂ සමහර ඇමතිවරු කිව්වා ඒ වගේ නෙමෙයි මේ 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 ජලය අපි යොමු කරනකොට සහෝදර හම්බන්තොට දිස්ත්‍රික්කයට හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජල අවශ්‍යතාවය කොහොමද අපේ ජල අතිරික්තිය කොහොමද ඒ වගේම ගංගොතරක් ආවොත් වැඩි ජලය කොහොමද ඒ වැඩි ජලය වහාම ගංගොතරක් ඇතුළු වෙන ආකාරයට කොහොමද යවන්නේ මේ සියල්ල ගැන තීන්දු කර එහෙම නැතුව මේ කාණු කපල වතුරකින් එනවා නේද හොඳයි දැන් මොරගහ කන්ද යාන්ඔය සහ උමා ඔය බහුකාර්ය යෝජනා ක්‍රමය යටතේ ඒ අවතන් වූ ඒ ඒ යෝජනා ක්‍රමය යටතේ අවතන් වූ ජනතාවට නිවාස ලබා දීමේ ක්‍රමවේදයේ යම්කිසි අවුල් සහගත තත්ත්වයක් පැන නගුණා. ඉතින් ඔබ හිතනවාද මේ නිල්වලා තෙවෙන අධිරත් ක්‍රියාත්මක වුණොත් ඒ උමායොට මොරගහ කන්දට ඒ ජනතාවට සිදු වෙච්ච දේ මෙතනත් මාත්‍ර ජනතාවට වෙයි කියලා? ඔය ඔක්කොම සිද්ධ වෙන්නේ මේට නායකත්වය දෙන විශේෂ බාර ඇමතිවරයා සහ නිලධාරීන්ගේ ක්‍රියාකාරීත්වය මත. ඔබ දන්නවා මහවැලි යෝජනා කරා. 30 අවුරුදු මහවැලිය 6 අවුරුදු කඩනම් යෝජනා කරා. රන්දෙනිගල, වික්ටෝරියා, රන්තැවේ, මාදුරුවේ, පත්කිඳ මෙවැනි පංචමහා ජලාශ ගොඩනැගෙන. හැබැයි අලුත් නගර බිහි වුණා. සමහර නගර විහෙර විහාරස්ථාන කෝවිල් සියල්ල එක්ක වික්ටෝරියා ජලාශයට යට වුණා. උදාහරණයක් විදිහට පැරණි තෙල් දෙන්නේ නැහැ. අලුත් නගරයක් ගොඩනැගුණා. ඒ වගේම ජනතාවට අලුතෙන් ඉඩම් ලැබුණා. ජනතාව වෙන තැන්වල පදිංචි කරා. මේවා වැස්සට රිලව් ගෙවල් හදනවා වගේ කළා හරියන්නේ නැහැ. ඒක තමයි අපි කියන්නේ හැමතිස්සෙම මේවා සැලසුම් සහගත. ඒ ජනතාව තමුන්ට අයිති ගම්බිම් ප්‍රදේශවලින් ඉවත් කරනවා. ඒකට අදාළව සැලස්මක් තියෙනවා. ඒ ජනතාවට සිත් ගන්නාසුළු ආකර්ෂණීය සහන පැකේජයක් ඉදම ගේ හදාගන්න සහයෝගය ඒ වගේම අනිකුත් පොදු පහසුකම් ඒ සියල්ල ලැබෙනවා. ඒ වගේම තමයි මහවැලි මහසෑය හැදුනේ ඒ යට වූ වේර විහාරස්ථාන වලට හිලව්වක් වශයෙන්. ඒක එවැනි යම් යම් කැපකිරීම ජනතාවට කරන්න වෙනවා සංවර්ධනය වෙන. අනිත් පැත්තට ජනතාවට ඒ නිසා අගතියක් නොවේ. ජනතාව සද්ද අපි කියමු අධිවේගී මාර්ගය හදනකොට පාරවල් වලට යටුන්නේ නැද්ද? හම්බන්තොට දක්වා තාමත් හදාගෙන යන දුම්රිය මාර්ගයේදී ගෙවල් දොරවල් යටුන්නේ නැද්ද? අනිකුත් අධිවේගී මාර්ග හදද්දී යටුන්නේ නැද්ද? දැන් යාන්ඔය මේ වගේ දේවල් වල දුන්නේ මේ අදාළ නායකත්වය ලබා දීමේදී සමහරුන් නැති වෙච්ච දුර්වලතා. ඒකට දැන් අපි ඒ නිසා නම් කියන්නේ මේ ක්‍රමවේදයක් නැතුවයි අපි ඉදිරියට ගෙනිය යුතුද? එහෙම ක්‍රමවේදයක් නැතුව ගියොත් එහෙම ප්‍රශ්නයක් පැන නැගින්නේ නැහැ. ඒ වගේම අපි සමහර ප්‍රදේශ ආරක්ෂා කරගත යුතු ප්‍රදේශ ආරක්ෂා කරගන්න. දැන් උදාහරණයක් විදිහට මම කියන්න. මාතර දිස්ත්‍රික්කයේ වස්කොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ රොටුම ආශ්‍රිතව තියෙන රොටුම සහ පනාකඩුව ප්‍රදේශ. ඔබ අහලා ඇති. ඔබත් ඉස්කෝලේ යන කාලේ සමානට කියවලා ඇති. සිංහල පොතේ තිබුණා පනාකඩුවේ නම වූ තව සන්නසය. මුදල්නා වෙත එදා පළවෙනි විජයබාහු රජුම හැංගිලා ඉඳි සේනා සංවිධානය කරද්දී ওই රොටු පනාකඩුව ප්‍රදේශයේ හැංගිලා හිටපු ගින්දා සාහව ආරක්ෂා කරේ ওই මුදල්නා කියන පුද්ගලයා ඒ වෙනින් දුන්නු ගම්බර පිළිවෙත සලකා වෙච්ච ඔප්පු. ඒක තමයි ලෝකේ තියෙන පරම ඔප්පු කියන සලකයි. තම සන්නසකින් දීලා තිබු. ඒක ගොවියෙකුට ඒක අහු වෙනවා පනාකඩුව ප්‍රදේශයේ තිබිලා. ওই රොටුවට ආසන්න තියෙන පනාකඩුව ප්‍රදේශයේ තිබිලා. එතකොට දැන් ඒක තමයි ලෝක ඉතිහාසයේ පරණම ඉඩම් ඔප්පු විදිහට සලකන. දැන් ඔය නිර්වාහකන යෝජනා ක්‍රමයේ යටතේ අපි හම්බන්තොට වතුර ගෙනියනකොට ඔය ඔය ආශ්‍රිත ප්‍රදේශයක් තියෙනවා. මොකද දැන් ඒ අම්පනාගල කියන ප්‍රදේශය. මොකද ඒ අම්පනාගල ප්‍රදේශයේ අපි යම් කිසි මට්ටමක ඒ දිගටම ගන්නවා නම් මේ ඓතිහාසික උරුමයන් නොනැසෙන විදිහට සලසුම් හදාගන්න. ඇත්තටම පළදායි සාකච්ඡාවක් කළා. ජනතාවත් එක්කත් කතා කළා. ජනතාවට ලැබෙන සහන පිළිබඳව අපි වගේ කියලා. එහෙම කරොත් ජනතා විරෝධයකුත් නැතුව මේකට තු කරන්න පුළුවන්. වැඩි දින දේශපාලකයෝ මේ වැඩ කරන්න ගියාම බලන්නේ ජනතාවට ලැබෙන ප්‍රතිලාභ නෙවෙයිනේ. තමුන්ට ලැබෙන මේ 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 ලාභාලාභනේ ගණන් හදන්නේ. ඉතින් එහෙම කරන්න ගියාම අන්තිමට වෙන්නේ ජනතාවගේ ඔළුව උල් වෙන එකනේ. අන්තිමට උද්ඝෝෂණ මේව තමයි තියෙන්නේ. හොඳයි. ඔබ 2012 පාර්ලිමේන්තුවේදී මේ නිල්වලා යෝජනා ක්‍රමය පිළිබඳව මෙන්න මේ වගේ ප්‍රකාශකුත් කරනවා. අපි ඒකත් බලමු. ඒ මාස් කිපෙන්නේ ඒ මාස්
හොඳයි ඔබ ඒ විරෝධය එල්ල කරන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඔබ ප්‍රකාශ කරන පාර්ලිමේන්තුවේදී 30 අවුරුදු යුද්ධයක් ජයග්‍රහණය කරපු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට මේ 28 අවුරුද්දක් ඇදගෙන නිල්වලා යෝජනා ක්‍රමයට පිළිමක් දෙන්න බෑ කියලා. නමුත් මම ඒක ගැන නෙමෙයි ප්‍රශ්න කරන්නේ. දැන් 2015 ජනවාරි 1 වෙනිදා සිට 2015 ජනවාරි 7 වෙනිදා දක්වා සතියක වගේ කාලයක්. ඒ කියන්නේ යහපාලනීය බිහිවීමට කලින් සතියේ මහ භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 3549ක මුදලක් නිල්වලා ව්‍යාපෘතිර නිදහස් කර තිබුණා. ඔබ දන්නා විදියට මෙතරදී මූල්‍ය වංචාවක් සිදු වුණාද නැද්ද? සිදු වුණා නම් කවුද හොරා කෑවේ? මම ඉතාල පැහැදිලිව කියනවා මේ මුදල නිදහස්ලා කියනවා මේ මුදලින් කිලිච්ච වැඩක් නැහැ. හැබැයි අවාසනාව කියන්නේ මේක පිටිපස්සේ මම කියනවා නිල් පාට කොළ පාට කවලන් චෞරයෝ ඉන්නවා. මේක සමහර අපේ ආණ්ඩුව තියෙන කාලේ ඩීල් කරෝ මේවා කියලා තමයි මට ඔය ඇමතිකන් එහෙම නැති වෙලා ගියේ. මේ අපේ ආණ්ඩුවේ සමහර ඩීල් කරෝ මේ පිටිපස්සේ හිටියයි කියන එක තමයි මගේ විශ්වාසය. ඒ නිසා තමයි මම කියන්නේ ගෝඨාභය රාජපක්ෂ ආදිවත් එතුමා මේ රටට ආදරේ කියලා අවංකව කල්පනා කරනවා. එතුමා මේ නිර්වාගංග ව්‍යාපාර වෙනුවෙන් වියදම් කරපු ඔය මුදල පිළිබඳ වහාම පරීක්ෂණයක් වත්ගෙන යනවා. ඒ වගේම මේ ගැන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත් අවස්ථා ගන්නවද කියලා ප්‍රකාශ කළා. ඒ නිසා කරුණාකරලා මේ මුදලට උනේ මොකද්ද කියන එක ගැන ජාතියට කඩිනමින් තොරතුරු දෙන්න තොරතුරු දීලා මදි. වැරදි කරපු සියලු දෙනාට දඬුවම් දෙන්න. ඒ අය නිල් පාටද කොළ පාටද රතු පාටද කුරහම් පාටද බලන්න එපා. මොකද මේ නිල්වලාගම යෝජනා ක්‍රමයේ නාමයෙන් මේ චෙක්පත් වංචාව පිළිබඳව ඒ වගේම තවත් මෙවැනි වංචා ගණනාවක් පිළිබඳව අපි දිගින් දිගටම යහපාලන ආණ්ඩුව ඉදමින් ප්‍රශ්න කරනවා. සමම ලැජ්ජ වෙනවා. නිල්වලාගම යෝජනා ක්‍රමයේ ගැන දොස්තර වික්‍රමසිංහ මහත්මයා තමයි මුලින්ම කතා කළේ. හැබැයි මට ඩියු ගුණසේකර මහත්මයා වරක් කිව්වා ඩොක්ටර් වික්‍රමසිංහ මේ ගැන කතා කරාට වඩා පාර්ලිමේන්තු වැඩියෙන් කතා කරලා තියෙන ඔබ කියලා. ඒ ගැන වැඩ කරන්න මට උවමනාව තියෙද්දි ඒ ගැන හිටපු අගමැතිතුමාවත් රොනල්ඩ් වික්‍රමසිංහ අගමැතිතුමාවත් ඒ වගේම අපේ ආණ්ඩුවේ නායකින්වත් ඒ කටයුත්ත කරගන්නට අවශ්‍ය සහයෝගයේ ශක්තිය ලබා දුන්නේ නැහැ. මට නෙමෙයි මම පසුකල මන්ත්‍රීවරයෙක්නේ. යදාල මාත්‍යංශ වලට ලබා දුන්නේ නැහැ. ඒ ගැන පසුබිමක් කරේ නැහැ. මම ඒ ගැන කනගාටු වෙනවා සහ ලැජ්ජ වෙනවා. සහ මම කියනවා මට වරමක් ලැබෙන අවස්ථාව ලැබෙන පළවෙනි අවස්ථාව. ඒ කටයුත්ත මම අනිවාර්යයෙන්ම මැදිහත් වෙනවා. මොකද නිල්වලාගම යෝජනා ක්‍රමයේ නිමාවක් දක්වාගෙන යාම මගේ ලොකුම සීනේ. ඔවුරු යවුවත් මාත දිශිකේ මම සංවර්ධනේ රැකියා ජනිත කිරීම කර්මාන් සංවර්ධනේ ඔක්කොම හරි මගේ ප්‍රමුඛම පරමාර්ථය පළවෙනුවත් දෙවෙනුවත් තෙවෙනුවත් ප්‍රමුඛම පරමාර්ථය නිල්වලාගම ව්‍යාපාරයේ කෙලවරක් දක්වා අවශ්‍යයි. හොඳයි සමගී ජනබල වේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ එළි දක්වන මෙන්න මේ විදියට ශක්තිමත් රටක් කෘත්‍රිමත් ජනතාවක් කියලා. මෙහිදී 17 වෙනි කාරණා විදියට දීවර දිවිය යටතේ මත්ස්‍ය අපනයනයේ ඉදිරි 5 අවුරුද්ද තුල දෙගුණයක් කරනවා කියලා තියෙනවා. මේක වචනවලට විතරක් ලියවිච්ච දෙයක්ද? මොකද පසුගිය යහපාලන ආණ්ඩුව තුලින් අපට හඩ නැගුණු දෙයක් තමයි කුලියා පිටියට වොක්සකන් කර්මාන්ත ශාලාවක් වෙනවා කියනවා. නමුත් අද වෙනතුරු ඒ ඉෂ්ට වෙලා නැහැ. මොකද්ද ඔබතුමාගේ උත්තරය මේ දීවර අපනයනය දෙගුණයක් කිරීම සම්බන්ධව? ඉතා පැහැදිලිව දීවර ශේෂය සම්බන්ධයෙන් ගැඹුරු
ප්‍රතිපත්ති මේ කාරණා ගැන මොකද මම ප්‍රතිපත්ති සම්පාදනයේදී දීවර්ශේෂයේ සම්බන්ධ ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ නෙවෙයි හිටියේ මම ඒකට මම දන්නා මට්ටමේ පිළිතුරක් මම ලබා දෙන්න නමුත් ඒ පිළිබඳව ඔබ සමුග පරීක්ෂා සමුග සාකච්ඡාවක් කරන දීවර්ශේෂයලා දාර කෙනෙක්ගේ උසාව තමයි ඒ පිළිතුර දෙනවා මොකද මම මේ ප්‍රතිපත්ති සම්පාදනයේදී කර්මාන්තත් වෙළඳ කටයුතු වෘත්තීය පුහුණු ඒ වගේම සම්පකාර ශේෂයන් තමයි මගේ ඉදිරිපත් කිරීම කරේ ඊට අමතරව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන ශේෂයලා හැබැයි සත්‍යම දසම තුමත් අපි කල්පනා කරන්නේ අපේ මහ පොළොව වගේ හත් ගුණයකට වැඩි හත් ගුණයකින් එහා ගිය මහද්වීපික තටකයට අයිති වෙන කොටසක් අපිට තියෙනවා සාගරේ විතර නෙමෙයි මං කියන්නේ මහද්වීපික තටකය එතන එයින් එහාත් අපිට යමුරු මුඳ ගිහිලා මත්ස නිෂ්පාදන ලබා ගැනීම හැකියාව හැබැයි මේ අල්ලන මාර්ගය අපි දේශීය පරිභෝජනයට ගන්නවා අපනයනයට යම් ප්‍රමාණයක් බෙදුවා හැබැයි මේ අපනයනය වැඩි කරන්න ආපෞසරයක් මං කියන්නේ අර අගය එකතු කිරීම කියන කාරණය ඒ වගේම ලෝකෙ වැඩිම ඉල්ලුම තියෙන ශේෂ අපි ආවරණය කිරීම මේ කියන අංශවලින් අපිට මත්ස නිෂ්පාදන සහ මත්ස අත්සන්න අපනයනයට විවිධ ක්‍රමෝපායන් වලට යන්න පුළුවන් මාළු එහෙම් පිටින්ම කූල් පිටින් යවනවා කොටස් වශයෙන් යවනවා ඉහා ගිහිල්ලා අපිට තව බොහෝ නිෂ්පාදන සමග යවන්න යන්නේ අංශය තමයි මේ සාකච්ඡාවට භාජනය කරලා තියෙන්නේ මේකේ තවත් ගැඹුරු බොහෝ අංශ ඇති. මේ අංශ පිළිබඳව මේ ගැන ප්‍රතිපත්ති සම්පාදනයට අදාළ අයිති නිවුස් වල ඔබටත් මේක නරඹන්න සිල් දෙනට සාධාරණ පිටපතක් ලබා ගන්න පුළුවන් කියන එකයි මගේ විශ්වාසය. හොඳයි. හිටපු කර්මාන්තහ වාණිජ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා විදියට ඔබතුමා දකින්නේ කොහොමද මේ ලංකාවේ විදේශ විනිමය ඉපිය හැකි නිෂ්පාදන? මම අහන්නේ මහා පරිමාණ නිෂ්පාදන මොනවද අඳුරගෙන තියෙන්නේ? ඉතා පැහැදිලිව මහා පරිමාණයේ නිෂ්පාදන විදියට අපිට ඉදිරියට යන්න පුළුවන් ඉතා හොඳ ශිෂ්‍යයෙක් තමයි තොරතුරු තාක්ෂණය මත පදනම් වූ පුදුකාංග සහ දුඩාංග නිෂ්පාදනයේ අද අපිට හොඳ ශිෂ්‍යයෙකුට යන්න පුළුවන් මොකද මම මේ කියන්නේ ලංකාවේ ඒ වගේම ඉන්දියාවේත් මම කරපු සමහර ගවේෂණවල මට පෙනුන දෙයක් තමයි අද අපිට නැහැ අපි කර්මාන්ත පුර හදනවා भंडारगम होरण आश्रित प्रदेश समहार निष्पादन वर्ट अवश्य සමහර යන්ත්‍ර කොටස් එහෙම නැත්නම් මෙවලම් අපිට නිෂ්පාදනය කළා ඉදිරියට යන පුළුවන්කම තියෙනවා. ඒ වගේම විශේෂ අපි ලුණු ආශ්‍රිත කර්මාන්ත. ඒ වගේම රසායනික ද්‍රව්‍ය. රසායනික ද්‍රව්‍ය ගොම මේ කට්ටිය බය වෙනවා මේ රසායනික ද්‍රව්‍ය ගතව ලොකු ශේෂයක නැත්නම් අපසරික තියෙනවා රසායනික ද්‍රව්‍ය. මේ ලංකාව තුල අපිට නිෂ්පාදනය කරන්න පුළුවන් රසායනික උදාහරණයක් විදිහට මම කියනවා කහට ගහ ග්‍රැෆයිට්ස් ආයතන වල ග්‍රැෆීන් ආශ්‍රිත නිෂ්පාදන කහට ගහ ග්‍රැෆයිට්ස් ආයතනය අපි අමාත්‍යංශයෙන් තිබුණ ආයතනය ඒ නිසා අපිට මෙන්න මේ ශේෂ්‍ය වලට අදාළව අපි නිෂ්පාදනය කරනවා ඒ වගේම ඔබ දන්නවා පෞගිය කාලේ ලොකු හඬක් ආවා ත්‍රිකුණාමල නගරයට ඉහළින් තියෙන පුල් මුඩේ කණිජ වැලි අපි මේ අමු කණිජ වැලි ටික තමයි අර මම කලින් අමුෙන් කිව්වාගේ කතාවක් මේ කියන්නේ කණිජ වැලි ටික අපි තාමත් යවන්නේ කණිජ වැලි ටික මේ කණිජ වැලි ආශිතව අපිට අගේ එකතු කරපො විශේෂ වැඩ පිළිම ගන්න පුළුවන් ඒ වගේම අපි කණිජ වැලි නිස්සාරණයේදී තාම කෝකිලායි කලබෝ දක්වා කණිජ වැලි නිස්සාරණය කරගත්තේ නැහැ අපි ආණ්ඩුව ගැන මම ලැජ්ජ වෙන දෙයක් තමයි ත්‍රිකුණාමලය සහ මුලතිව ව්‍යාකරණ පුළුවන් බොහොම පහසුවෙන් බොහොම පොඩි පාලමක් දීගලා මේ කෝකිලායි හරහා අපිට පුල් මුඩේ පව කරගෙන ගිහිල්ලා මුලතිව් වලට අතුල් වෙන්න දැන් ත්‍රිකුණාමලයේ කියන්නේ මුලතිව් යනවා නම් යන්න ඕනේ මේ මේ ත්‍රිකුණාමලෙන් වවුන් යාව පැත්තෙන් මේ මේ ඒ නමේ මාර්ගය ගිහිල්ලා ඒක මේ ඇති කරලා එතන අපිට කෝකිලායි ආශ්‍රිතව දෙවනිය දිරෙදී කණිජ වලින් නිස්සාරණය කිරීම අපිට උතුමාකාර විදිහට ආදායමක් උත්පාදනය කරන්න මෙන්න
මෙන්න මේ ශේෂ්‍ය අපිට අඩු පිරිවැජි සියල්ලම රජයේ මුදල් යොදවන්න ඕනේ PPP private public partnership රාජ්‍යංශත් ඖද්‍යලික අංශයත් ඒකව අපිට බොහෝ වැඩ පිළිවෙලට යොමු වෙන්න පුළුවන්කම තියෙනවා විශේෂයෙන් මම කර්මාන්ත ඇමතිවරයා විදිහට වරන්තන් රසායන කර්මාන්ත ශාලාව ඒ වගේම ඔය කුල්මුඩේ කණිජ වැලි ඒ වගේම කහට ගහ ග්‍රැෆයිට්ස් පිළිබඳව ඒ වගේම වාලච්චේන සහ ඇමිලිපිටිය කඩදාසි කර්මාන්ත වර්තමාන රජයේ ඒ ආරම්භ කටයුතු වලට මැදිහත් වුණා එයා ඒ යලි කර්මාන්ත ශාලා පටන් ගැනීමේ මුල් පියවර මට කර්මාන්ත ඇමතිවරයා විදිහට දා තියන්න පුළුවන් ඒ වගේම අපි සතුව තියෙන විශාල දෙවන්ත භූමි ප්‍රමාණය වදන්නෝ උතුරු කෙළවරේ තිබුණ ඉස්සර කංකසන්තරේ සිමෙන්ති කර්මාන්ත ශාලා දැන් ඒ ස්ථානයේ විශාල භූමි ප්‍රමාණයක් තියෙනවා ඒ වගේම හමුදාව ඒ ස්ථානයේ හමුදා කඳුළු තියෙනවා හමුදා කඳුළු තියෙන ප්‍රමාණයට අපිට තියාගන්න ගම ඒ භූමි ප්‍රමාණයත් ඵලදායි කියවල සදාන හදව ගන්න පුළුවන් ඒ ආකාරයට අපිට කර්මාන්ත ශිෂ්‍ය නවෝදයක් ඇති කරන්න මේ තියෙන සම්පත් ටික හරියට කල්මනාකරණය කරන්න පුළුවන් ඒ වගේම මම ඔබට එකක් කියන්න අපි ගොඩක් අය තාම හිතලා නැහැ මම කර්මාන්ත ඇමතිවරයා විදිහට රට පුරාම කිව්වා දිශික 25 වෙනිම කිව්වා මහා පරිමාණ කර්මාන්ත කරුවාගේ සිට ශුද්ධ කර්මාන්ත කරුවා දක්වාමනේ ගිහින් මම මේ ඇවිදිද්දි මම දැකපු ලංකාවෙත් ලෝකෙත් තියෙන දුර්ලභම දේ තමයි අලිමංකඩ ඇයි ඔබ ගිහලා අලිමංකඩ හිටගත්තු පැය 12 නැත්නම් එතන ඔබ මේ විදුරු කුටියකට ලා පැය 12 කිරියක් ඔබට ඔළුව මේ පැත්තට හරවපු වාම උදේට නැගිනිර අහසින් ඉරු නගිනවා දැකින ඔබ හවස ආයෙ ඔළුව මේ පැත්ත හෙල්ලෙන්නේ නැතුව ඉඳගෙන ඔළුව මේ පැත්තට ආවා ඔබට බලන්න පුළුවන් බටහිර මූදෙන් ඉර බහිනු ඔබට මෙහෙම මේ තැන් දෙකම දකින්න පුළුවන් තැන ලංකාවේ වෙන කොහෙවත් නැහැ මෙහෙම බලපුවාම නැගිනිර සිතිජයෙන් ඉර නගිනවා ඕම් බලපුවාම බටහිර ඔයද එහෙම දකින්න තියෙන්නේ නැගිනිර වලට ගියොත් අපිට ඉර නගිනවා දකින්න පුළුවන් බහිනවා දකින්න නැහැ පස් නැගිනිර වලට ගියොත් ඉර බහිනවා දකින්න පුළුවන් නගිනවා දකින්න බෑ මම දන්න තරමට මෙහෙම ලෝකෙ තැන් තියෙන්නේ මේ එලිෆන්ට් පාස් අරනම අතේ ඇඟිලි පහට 10ට නෙමෙයි අත් දෙකේ ඇඟිලි 10ට නෙමෙයි අත් ඇඟිලි පහට අඩු පහට එතකොට අලිමංකඩ ලුණුලේවා සමග අපිට සංචාරක පාරාදීසයක් වශයෙන් ලෝකෙට ගෙනියන්න පුළුවන් හොඳම තරක් තමයි මේ අලිමංකඩ කියන පොයින්ට් එක මේක තාම නිදා කලබල අවුරුදු 72ක් ගිහිල්ලා ලංකාවේ දේශපාලක අඳුරගෙන නැහැ ඒක වටිනාකම ඔබ කියන්නේ දැන් අනිත් එක දැන් සංචාරක ඉස්සර වගේ නෙවෙයිනේ ඉස්සරන් ඇවිල්ලා තරුපහේ හෝටල් වල ඉන්නේ බල්ප් දාපු හෝටල් වල දැන් සංචාරක යන්න කැමති කැලේට මං කියන ඔබ සහ මේ වෙනසරන් නර්මණ අය Google search එකක් දෙන්නකෝ forest bathing japan concept කියන වන ස්නානය ජපාන් සංකල්පය වන ස්නානය කියන්නේ කැලේට ගිහලා වතුර ස්නානය කරන්නේ වනය විඳින එක ඒ වගේ සමහරු කැමති මේ ලුණු නිෂ්පාදනය කරන තැනකට වෙලා විවේක සුවයෙන් ඉන්න ගමන් මේ ලුණු නිෂ්පාදනය දකින්න සමහර සංචාරක කැමති රේන්ද බීරළු රේන්ද ගොතනදරට ඇවිල්ලා ගොතන ගමන් එතන නැවතිලායි සංචාරකයෝ කැමති අන්න එහෙම වැඩ කරා මේ මේ මර්මස්ථානය ලෝක තුල තියෙන දුර්ලභම තැන ඔබ දන්නවද මේ වගේම තව දුර්ලභ තැනක් තියෙනවා ලෝකේ අඩුවෙන්ම දකින්න තියෙන තැන කොග්ගල මොකද ස්ථානේ ලෝකේ එහෙම තැන් තියෙන හැරිම අඩුයි කොග්ගල ගුවන්තොටුපළ ගාව එක ස්ථානයක් තියෙනවා ඒ ස්ථානය දුර්ලභ වෙන්න හේතුව එතන ඔබ දන්නවා මේ කොග්ගල තියෙනවා ගුවන් යාන නතර කරන ගුවන්තොටුපළ ඒ ගුවන්තොටුපළ දුම්රිය මාර්ගය මහා මාර්ගය පාබැදි වලට ගමන් කරන මාර්ගය පයින් ඇවිදගෙන යන මාර්ගය මූදු මාර්ගය මේ ඔක්කොම එකට එකතු වෙච්ච ලංකාවේ තියෙන එකම තැන කොග්ගල තියෙන්නේ ලෝකෙත් මන් දන්න තරමට අතේ ඇඟිලි පහටත් වැඩිය අඩුයි ගුවන් මාර්ගයක් මූදු මාර්ගයක් මහා මාර්ගයක් දුම්රිය මාර්ගයක් බයිසිකල් වල යන සයික්ලින් කරන අයට සහ පෙඩෙස්ට්‍රියන්ස්ට මේව මාර්ග හයක් එකතැනට එකතු
මේ දැන් අපේ ආණ්ඩුව පාවිච්චි කරන්නේ නිදහස ලැබලා අවුරුදු 70ක් මට මේ හැම ආණ්ඩුවක් ගැනම මට තියෙන විශ්වාසය මෙන්න මේ වගේ කාරණා මේ දැන් තමයි අපිට මාකට් කළා අපිට රටට ආදායම ගන්න පුළුවන් තැන් අවස්ථාව කියන්නේ මේව පේන්නේ නැහැ මට අපේ ඉහෙන නිකට පැහිණ වදි ඇති තාම මේ අපි කියන ඒවා මොන ආණ්ඩුවකට ලොකු ලොකු කන්න තීරුම් ගන්න හොඳයි ඔබ කලින් සබහන් කරා තොරතුරු තාක්ෂණය පිළිබඳව මම දුටුවා ඔබලාගේ මැතිවරණ ප්‍රකාශයේ සමගි ජන බලවේගයේ මැතිවරණ ප්‍රකාශයේ තොරතුරු තාක්ෂණ විශ්වවිද්‍යාලයක් ආරම්භ කරන්න සැලසුමක් තියෙනවා මම හිතන්නේ මේක හිතලුවක්ද එහෙම නැත්නම් සැලසුම් සහගතව යම් ස්ථානයක් තෝරගෙන තියෙනවද කොහොමද මේක ප්‍රතිපද ප්‍රකාශයට එන්නේ ඔබතුමා දන්නවද මේ පිළිබඳව ඔව් මොකද තොරතුරු තාක්ෂණ ශේෂයට මම යම් මට්ටමක දායකත්වයක් දැක්වුවා තොරතුරු තාක්ෂණ විශ්වවිද්‍යාලයක අවශ්‍යතාවය පැනගින්නේ මම කර්මාන්ත ඇමතිවරය විදිහට ඉන්න කාලේ මම දැක්කා අපේ රටේ NIBM NSBM නැත්නම් ඔය හරිත සරසවිය කියන්නේ ඒ දෙකට තියෙන මාකට් එක ඒ දෙකට තියෙන ඉල්ලුම ඔබ විශ්වාස කරන්න අපේ හෝමගම තියෙන හරිත සරසවිය NSBM ශිෂ්‍යාවන් 10000 පූර්ණ කාලීන සහ අර්ධ කාලීන පාඨමාලා හදා ඒ සමග අපිට ඉතා පැහැදිලි मेरा तुरु ताक्षण अभी तवदूरट या विदेश अभीट पूर्व विदेश विश्वविद्यालय अफिलियेटेड ब्रांचेस अनुबद्ध लंका अति विदेश विश्वविद्यालय अनुमति पाठमालाक्षण मत पदनमून विश्वविद्यालय मत पदनमून विद्यापीठाक्षण लंका उपदेश मार्गोपदेश काउंसलिंग एंड करियर गाइडेंस මේ ශිෂ්‍ය අධාලවත් විද්‍යාපීඨ අපි නිර්මාණය කර ගන්නවා. ඔබයි මා ඉස්කෝලේ යන කාලේ අපේ ඉස්කෝලවල උපදේශන සහ මාර්ගෝපදේශන වෙනම විෂයන් තිබුණෙත් නැහැ ගුරු රහිතයි. මේ විෂයන් දෙක අද එකක් බවට පත් වෙලා එක ගුරුවරයෙක් ඉන්නවා. සාර්ථක නැහැ. මේකට වෙන මේක වෙන වෙනම අංශ දෙකක්. අනිත් එක ඒක පාසල් ගුරුවරයට බාර දුන්නම ඔය දරුවන්ගේ රහස්‍යභාවය එයාගේ අනන්‍යතාවය ආරක්ෂා වෙන්නේ නැහැ. අමහර කෙනෙක් කැන්ටින් එකේ ඕක තමයි කතා කරන්නේ අර ළමයට මේ ප්‍රශ්නේ දිනවා ළමයි ගෙදර මේ ප්‍රශ්නේ දිනවා තම මේවට වෙනම ක්‍රමවේද හදාගන්නවා නේ නැත්නම් අපිට රටක් විදිහට ඉදිරියට යන්න ඔබතුමාලාගේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමනුත් රනිල් වික්‍රමසිංහ මැතිතුමනුත් පොදු ජන එක්සත් පෙරමුණ රවට්ටනවාද මම මෙහෙම ආන්නේ මේ මැතිවරණයෙන් පස්සේ එක්සත් ජාතික පක්ෂයත් සමගි ජන බලවේගයත් එකතු වෙලා වෙනව ගමනක් යන්න සලසමක් තියෙනවා श्रीलंका डील का रोड का एक्सर्ट जाति पक्ष तो इन बाबा पेन हो एक और लो अकेले विराज मारते लव रणवीर के मुझे मारते लव प्राण है पेट त्याग इन बाबू तब तो पेन उन्हें अब तो मान मेवर समय की जाना बाले बेगी मात्र डिस्ट्रिक्ट ना है क्या मात्र डिस्ट्रिक्ट के आसन की या जाय ग्रहण करने बाला बुर्तिं श्रीनाथ जनाधिपति वर ने प्रतिपल अब एक चांद प्रतिपल यहाँ पिटले बोलो आसन तुरंत इलाक्या कपड़ी जाएगा ना मगे ना इलाके डिस्ट्रिक्ट नायक विजय आसन हतर इलाके डिस्ट्रिक्ट के खंडायम अभी सामूहिक गमन के लिए अपे खंडायम एक गमन दी मध्य उद्यान पेरम ने मात्र अपेक्षक खंडायम पाक्षिक दिन आए तनिमना पार्बू अपे तनिमना अभी क्या तनिमना कौर इन्नवना कोंदे सीट तो मना पर अभी सीधे
කවුරුරගෙන ක්ලාසෙන් හරි තනිමනාප ඉල්ලනවා කොන්දේසි විදිහට පරද්දලා. ඔය තනිමනාප නිගණ්ඨෝ හිඟන්නෝ මම නායකත්වයේ දරනකම මම මාතෘ දිශිකේ තුල ඇති වෙන්න දෙන්නේ නැහැ. ඒක ඒක යුතු නැහැ. අංක 1. අංක 2. මොකද කියන්නේ මාතෘ දිශිකේ කවරෝ පක්ෂේ. අර මම කලින් කියපු නීති විරෝධී පර්මිට් විශේෂයෙන්ම අරක්කු වලට අදාළ පර්මිට් ඒ වගේම මේ මේ ඔය මම අද කාන්තාවුදිත් කිව්ව එකයි ඔබේ මේ මේ සමීප ඥාතියව ගෙනල්ලා කන්න දෙනවට අමතරව බොන්න දෙනවා නම් බොන්න දෙන මීයා පරද්ද. සදාචාරාත්මක දේශපාලනය මේ රටේ ඇති කරන්න නම් මෙහෙම දැටි තීන්දුව ගන්න. ඒ ඒක විය යුතුමයි. එහෙම නැත්නම් අපේ මේ පුංචි ලංකාව දාලා ඔබ වගේ බොහෝ දෙනෙක් යන්නේ. හොඳයි හිටපු මන්ත්‍රීතුමනි මෙවර ඡන්දයෙන් සමගි ජන බලවේගයේ ජයගත හොත් ඔබ කැමැතිම අමාත්‍යාංශය කුමක්ද? ඒක අමුතුවෙන් කියන දෙයක් නෑ. මම වැඩ කරේ මට කුරුකුරුදු කර්මාන්ත වාණිජ නැත්තම් වෙළඳ වෘත්තිය පුහුණු සහ සම්පකාර ශේෂය මම වැඩ කළ දින ශේෂය මම අවුරුදු 72ක් තිස්සේ හදා ගන්න බැරි ජාතික සම්පකාර ප්‍රතිපත්තිය ජනගත කරා. ඒ වගේම ජාතික ඇගයීම් ප්‍රතිපත්තිය අපේ අමාත්‍යාංශයට අයිති නැතත් ඒ ජනගත කරන්න මම කටයුතු කරා. වගේම ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ජයග්‍රහණය කරන මොහොත වෙනකොට මම ඉතා පැහැදිලිව මේ රටේ ජාතික ප්‍රතිපත්ති තුනක් සම්පාදනය කරමින් සිටියා. ඒකත් තමයි නිදහස් සබල අවුරුදු 72ක් තිස්සේ මේ රණල් වික්‍රමසිංහ මහත්තයා කර්මාන්තවල විදිහට ජීජි පොන්නම්බල මහත්තයගෙන් පටන් අරගෙන ජාතික කර්මාන්ත ප්‍රතිපත්තිය නැති රටක් මේ තාම අපේ රට. ත්‍ෘතික අධ්‍යාපන ආයතන තියෙනවා ටොංගන. ජාතික ත්‍ෘතික අධ්‍යාපන ප්‍රතිපත්තිය නැහැ. හැබැයි ත්‍ෘතික අධ්‍යාපන කොමිසමක් තියෙනවා. कर्मांतरण මෙන්න මේ කියන අපසරිය තුන. ඔය දැක්ක මම පාම්පිටි මාෆියාවත් එක්ක කිරිපිටි මාෆියාවත් එක්ක හැප්පිච්චාගාරේ වෙළඳ ඇමතිවරයා විදිහට. ඉතින් ඒ මට දිවිච්ච සීමිත බලය. රිෂාඩ් බදුල්දින් මහත්තයා ඉල්ලා අසලයිනු සුළු කාලෙදී. ඒ වගේම සතොසේ පරිගණක පද්ධතිය එක පිස්සුලටපු සමාගම් එක්ක මම හැප්පිච්චාගාරේ දැක්ක. හැප්පිලා විතර නෙවෙයි සාධනීය ප්‍රතිඵල මම ගෙනාවා. ඒ වගේම මට ලොකු මනාවක් වුණා. ඔය දන්නව අපේ මහා භාණ්ඩාගාරයේ සල්ලි විශාල වශයෙන් එළියට එනවා ගුරු පඩිගවන්න විශ්වවිද්‍යාලයට. මම ස්මාර්ට් කාඩ් ක්‍රමයක් ගෙනාව මාධ්‍ය වේදින්ට රාජ්‍යංශයේ අර්ධ රාජ්‍යංශයේ තේවක සේවිකාන්ත සහ විශ්වාමිකයන්ට සතස සහ සම්පකාර ව්‍යාපාරයෙන් බඩු ගන්න ස්මාර්ට් කාඩ් එක පාවිච්චි කරා. මොකද වාසි මහා භාණ්ඩාගාරයෙන් යන සල්ලි ටික කළු කඩේට යන්නේ නැතුව සතස සම්පකාර ව්‍යාපාරය තරහා භාණ්ඩාගාරයට ආපහු ගන්න. මට මේ තිවිච්ච දවස් 50 ගානේ මම ওই ටික කරේ. නමුත් සම්ප්‍රදායික ආණ්ඩු පෙරලනකොට අලින් ආණ්ඩුව කරපු සියලු හොඳ යට යන මට ඒකයි දුක. ඒ කාරණා ප්‍රියදම කරන්න බැරි වෙච්ච එක මගේ බලාපොරොත්තු වෙන කාරණා තමයි. ඒ වගේම මම හරි මාදරේ මේ රටේ සම්ප්‍රදායික ශිල්පීන්ට. ඒ අය මේ රටේ කුල සංස්කෘතියත් එක්ක බැඳිච්ච නිසාම ඒ අය විවිධ පීඩාවන්ට ලක් වෙනවා. සමහර ගම්මාන ඔබ දන්නවා ලංකාවේ වළං හදන ගම්මාන තියෙනවා රත්රන් වැඩ කරන ගම්මාන තියෙනවා. මේ පාරවල් කොන්ක්‍රීට් කරන් ඇවිල්ලා ඒ ගම්මානේ හරිය කොන්ක්‍රීට් කරන්නේ නැහැ. ඒ ගම්මානේ හරිය කාපට් කරන්නේ නැහැ. ඒක අතාරලා ඉතුරු ටික කරගෙන යනවා. ඇයි? මේ මිනිස්සුන්ගේ කුල සංස්කෘතියේ මේ මිනිස්සු තරණු. මේ නිදහස ලැබලා අවුරුදු 72කට පස්සේ අපි කතා කරන්නේ අපි හිටියේ ජංගල් ලෝකෙ, එතනින් රූරල් වුණා, එතනින් අර්බන් වුණා, දැන් ග්ලෝබල් ලෝකෙ. ඉන්නේ ග්ලෝබල් ලෝකෙ. අඳින්නේ ග්ලෝබල් ඇඳුම්. පාවිච්චි කරන්නේ ග්ලෝබල් ෆෝන්. ඉන්නේ ස්මාර්ට් ඩිවයිසස් එක. හැබැයි අර වගේ අහිංසකයෝ හැමෝම ජංගල් වැඩ කරන්නේ. ඉතින් ඒ නිසා මේ 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 தත්ත්වය වෙනස් කරන්න මට ලොකු මාත්‍රයකට ගැළපෙනවා අවශ්‍ය තමයි මම හිතපු කර්මාන්ත වාණිජ කටයුතු සම්පකාර සංවර්ධන සහ වෘත්ති පුහුණුව. හොඳයි හිතපු මන්ත්‍රීතුමනි මාතර දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයේ නායකයා විදිහට මාතර ජනතාවටත් ඒ වගේම මුළු සමස්ත දකුණු පළාතටත් දකුණු පළාතේ ජනතාවටත් ඔබ තුමන් අවසන් වශයෙන් දෙන පණිවිඩය කුමක්ද? පළවෙනි කාරණේ තමයි මේ පාර්ලිමේන්තුවට දෙවියන්ගේ නාමෙන් පුස්ස හොයවන්න එපා. ප්‍රඥාවන්තින් එවන. ඒ වගේම මම මේ වැඩසටහන පුරාවට කියපු විදිහට ගෑවිච් එකෙක්
මේ දවස්වල දන්සල් දාලා කන්න දීලා බොන්න දෙනවා නම් එහෙම එකලව එවන්න එපා පාලිම. ඒ ඔබට ආදරේ නැහැ. මේ ඒ ඔබ වෙනුවෙන් සල්ලි වීසි කළා ඔබේ ආත්මෙ විකුණන චෞරය. එහෙම චෞරය පාර්ලිමේන්තුවට එවන්න එපා. ඒ වගේම මම මේ වැඩසටහන පුරපුනා කියපු වැලි පර්මිට්, ගස් පර්මිට්, අරක්කු පර්මිට් මේ තියෙන එකම මිනිහෙක්ව තමුන්ගේ නමින්නේ තමුන්ගේ කාලත්‍රය නම් දෙමව්පිය නම් සහෝදර නම් කියන එක්කෙනෙක්වත් පාර්ලිමේන්තුවට එවන්න එපා. මේව කරොත් පාර්ලිමේන්තුවට එන්න ඉතුරු වෙයිද කියලා ප්‍රශ්නයක් ඇති වෙයි. හැබැයි පුළුවන් උපරිම ප්‍රමිතියක් සහිත මිනිස්සු පාර්ලිමේන්තුවට එවන්න. ඒක තමයි මම ඔබෙන් ඉල්ලන්නේ. මේ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජී 9 වෙනි පාර්ලිමේන්තුව ප්‍රඥාවන්තයින්ගෙන් පුරෝ. ඒ ප්‍රඥාවන්තයන් තරුණය වෙන්න පුළුවන්, මැදි වයසේ වෙන්න පුළුවන්, මහලු වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්න නැහැ. සමහරු කියනවා පාර්ලිමේන්තුව තිරියම් කරන්න ඕන, අලුත් කරන්න ඕන. මම ඒකට එකඟයි. ඔය ඔක්කොම අලුත් අය තරුණය වෙයිල බෑ. යම් ප්‍රමාණයක් ජේෂ්ඨ පරපුරුදු අයත් ඉන්න ඕනේ. ඒ නිසා ගැළපෙන අය වන්න උත්සවයන්. ඔව් බොහොම ස්තුතියි හිටපු මන්ත්‍රීතුමනි. කිරණ ටීවී එංගලන්තයේ කිරණ ටීවී සමග ඔබ තුමන් අද සම්බන්ධ වුණේ මාතර දිස්ත්‍රික්කයේ සිටයි. ඔබගේ වටිනා කාලය මෙඩුම් කළාට අපි වෙනුවෙන් අපි ස්තුතිවන්ත වෙනවා. ඔව් හිටපු කර්මාන්ත සහ වාණිජ්‍ය කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මාතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වර්තමාන සමගි ජන බලවේගයේ දිස්ත්‍රික් නායක මාතර දිස්ත්‍රික් නායක බුද්ධික පතිරණ මහතා සඳහන් කරන්නේ මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් කිසිඳු පුස්සන් ජනතාව තෝරා ගත යුතු නැහැ කියලයි. ඔහු කිලිම කියන්නේ පුස්සන් නම් පාර්ලිමේන්තුවට මෙවර එවන්න එපා කියලා. අප දන්නවා ඔහු උගත් බුද්ධිමත් තරුණ නායකයෙක්. ඒ වගේම කිරිපිටි ප්‍රශ්නයේදී ඔහු විශාල වශයෙන් හඬනගපු තරුණ දේශපාලකයෙක්. ඒ වගේම දකුණු පළාත් සංවර්ධනයේදී වඩාම වැදගත් වන ගින් සහ නිල්වලා ගංගේ තුන්වෙනි ව්‍යාපෘතිය පිළිබඳව දැවන්ත කතාවක් පාර්ලිමේන්තුවේදී කරපු දේශපාලකයෙක්. ඒ දකුණු පළාතේ සමස්ත සංවර්ධනයට මාතරට ඔහු නායකත්වය දුන්නත් ඒ ව්‍යාපෘතියෙන් සමස්ත දකුණු පළාතේම සෙතක් සිදුවෙන බව තමයි ඔහු සඳහන් කර සිටියේ. ඉතින් අපට මෙවර ඉල්ලීමට තියෙන්නේ ඔහු කියනවා විදියටම පුස්සන් මෙවර පාර්ලිමේන්තුවට එවන්න එපා. එසේනම් මාතර දිස්ත්‍රික්කයේ ජනතාවට සමස්ත ජනතාවට මෙවර අවස්ථාව තිබෙනවා පක්ෂ ભેදිකින් තොරව බුද්ධික පතිරණ වැනි බුද්ධිමත් තරුණ කාර්යක්ෂම පුද්ගලයින් ඔබගේ ඡන්දයෙන් වැඩිම ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තෝරාපත් කරන්න. ඉතින් අපි බලමු මාතර ජනතාව ඒ වෙනුවෙන් දරන මතය කුමක්ද කියලා. ඔබට බෙහෙවින් ස්තුතියි. සුබ සන්ධ්‍යාවක්. ඔබට ඒ වගේම සරණ නරෝ සියලු දෙනාට තෙරුවන් සරණයි.